ළමයි සහභාගීත්වය අඩුයි වගේ නේ. වෙනදා මේ වෙද්දි 200 පැනලා නේ. ඊළඟ මා ෆිල්ම් එක බැලුවා මේ පාන්දර 1යි ගන්න ෆිල්ම් එක ඉවරෙද්දි. මේ හැමම නිදාගත්තා මේ තාම නිදිමත. හොඳයි. සියලු දෙනාට ආයුබෝවන්. සුබ දවසක්. පන්දේ පටන් ගමු. අද අපි කරන්න පුතේ මේ අර ඊයේ කරපු කොටස නෙමෙයි. අද අපි කරන්න අපි මීට මාස ගානක සිට අපි කරගෙන ආපු ප්‍රෝග්‍රෑමින් පාඩමට අදාළ කොටස තමයි අද අපි කරන්නේ. අද අපිට කරන්න තියෙන මාතෘකාව වෙන්නේ ව්‍යාජකේද මාතෘකාව. හරිද? ටියුට් එකේ ලියන්න එපා. නෑ ටියුට් එකේ ලියුවත් අවුලක් නෑ හැබැයි. යන්න බලන්න ටියුට් එක. ටියුට් එක ගන්න. मैंने मैं ट्यूट कर මෙන්න මෙයා ගන්න ව්‍යාජකයට කියන තැනට අපි ගැලීම් සටහන වර්ග ටික ඉවර කරා. පුනර්කරණය වර්ණය ඊට පස්සේ අනුක්‍රමණ සහිත ඒ ටික අපි ඉවර කරා. අද අපි කරන්න පුතේ मैंने मेतने इधर प्याज के तो अलग सीटे ड्यूटी के नेता पते हर जी अन्न අපි සෑම ගානක් අවසානයේම ඔයා මට chat එකට උත්තරේ දානවා. අන්නේ දාන උත්තරේට තමයි කියන්නේ ව්‍යාජකේතය කියලා. ඒ කියන්නේ අපේ ගැලීම් සටහන රූපමය සරලවමය කියන්නේ. අපගේ ගැලීම් සටහන රූපමය සංකේත නැතුව. හරිද? රූපමය සංකේත නැතුව සාමාන්‍ය අකුරෙන් ලියා දැක්වීම තමයි මොකද්ද? ව්‍යාජකේත කියලා කියන්නේ. ව්‍යාජකේතය යන තැනේ තරවක් දාලා ලියන්න. सामान्य गैलीम सटाना सामान्य रूप में संकेत वाली नियतु गैलीम सटाना रूप में संकेत वाली नियतु गैलीम सटाना गैलीम सटाना එම සංකේත නොමැතිව එම සංකේත නොමැතිව එම
එම සංකේත නොමැතිව වචනයෙන් පමණක් ලියා දැක්වීම එම සංකේත නොමැතිව වචනයෙන් පමණක් ලියා දැක්වීම ඔන්න ආයෙම ලේදන් කියනවා සාමාන්‍ය රූපමය සංකේත වලින් යුතු ගැලීම් සටහනක් රූපමය සංකේත වලින් යුතු ගැලීම් සටහනක් ගැලීම් සටහනක් එම සංකේත නොමැතිව එම සංකේත නොමැතිව එම සංකේත නොමැතිව වචන වලින් පමණක් වචන වලින් පමණක් ලියා දැක්වීම වචන වලින් පමණක් ලියා දැක්වීම මෙහිදී සිදුවේ වචන වලින් පමණක් ලියා දැක්වීම මෙහිදී සිදුවේ ගැටලු විසඳීමට ක්‍රම ලේඛන ලිවීම කියන ටියුට් එක අරට දීලා තියෙන්නේ මෙහිදී සිදුවේ වෙනව තරුවක් දාලා ලියන්න පොතේ ව්‍යාජකේත වර්ග 3 කි අර අර වගේමයි ව්‍යාජකේත වර්ග 3 කි ව්‍යාජකේත වර්ග 3 කි ව්‍යාජකේත වර්ග 3 කි උදේ මතකද ගැලීම් සටහන් වර්ග 3ක් ගැන මම කියලා දුන්නා මොනවද ඒ ගැලීම් සටහන් වර්ග 3 අනුක්‍රමණ අනුක්‍රමණ සහිත ගැලීම් සටහන් වර්ණයේ සහිත ගැලීම් සටහන් සරල තේරීම් සහිත ව්‍යාජකේතත් එහෙමයි අනුක්‍රමණ සහිත ව්‍යාජකේත සරල තේරීම් සහිත ව්‍යාජකේත අනිත් එක වර්ණයේ සහිත ව්‍යාජකේත අනුක්‍රමණ කියන්නේ මොකද්ද පුතේ ගැලීම් සටහනේ ඉහළ සිට පහළට ඍජුවම දත්ත ගලා යාම සිද්ධ වෙනවා නම් අනුක්‍රමණ සහිත සරල තේරීම් සහිත කියන්නේ පුතේ මේ ව්‍යාජකේතේ නැත්නම් ගැලීම් සටහනේ නෙමෙයි ව්‍යාජකේතේ මැද්දෙන් එනවා ඩිසිෂන් එකක් yes ද නෝද ඔව්ද නැද්ද දැන් මම තව එකක් කියන්න ඕන මෙතෙක් කාලයක් මේ පාන්දර පන්ති මාලාවට එහෙම නැත්නම් මේ ප්‍රෝග්‍රෑමින් ක්ලාස් එකට සහභාගී වුණේ නැත්නම් අද කියලා දෙන එක තේරෙන්නේ නැහැ. ඒකත් කියන්න බෑ. ඒ නිසා අදම ආපු කෙනෙක් ඉන්නවා නම් තේරුම් ගන්න උත්සාහ කරන්න එහෙම නැත්නම් මේ පන්තියට ඉන්නේ නැතුව නිදාගෙන උදේට පහුගිය ඒ කියන්නේ පැය 20ක විතර රෙකෝඩින් තියෙනවා. ඒ රෙකෝඩින් ටික බලලා ඊට පස්සේ මේ කොටසට ආවම මේ හොඳයි කියලා මම හිතනවා. දැන් පන්තියට ආව නම් ආය අයින් වෙන්න එපා. පොඩ්ඩක් බලලා ඉන්න. හරි එකක් තමයි අනුක්‍රමණ සහිත ව්‍යාජකේත ඒක පුතේ කිසිම වෙනසක් වෙන්නේ නැහැ ඉහළ සිට පහළට අනුක්‍රමණ සහිත ව්‍යාජකේත ඉහළ සිට පහළට දත්ත ගලා යාම සිද්ධ වෙනවා දෙවෙනි එක පුතේ වර්ණය සහිත ව්‍යාජකේත වර්ණයේදී මොකද්ද තියෙන්නේ අපි ඒකට කියනවා සරල තේරීම් කියලා සරල තේරීම් ඒ කියන්නේ මැද්දේ තේරීමක් තියෙනවා. ඒක දෙකකට බෙදෙනවා. දැන් තියෙන්නේ x කියන කෙනා 50 හෝ 50ට වඩා වැඩිද? අන්න ඒ වගේ මොකක් හරි තේරීමක් තියෙනවා. ඒක ඕ පැත්ත, නෑ පැත්ත, yes පැත්ත සහ no පැත්ත. ඊට පස්සේ පොතේ තුන්වෙනි එක පුනර්කරණය සහිත ව්‍යාජකේත මේ පුනර්කරණය සහිත ව්‍යාජකේත වල මොකද්ද වෙන්නේ යම් කිසි කොන්දේසියක් සත්‍ය වන තාක් පුතේ නැවත 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 ක්‍රියාත්මක වෙනවා මතකයින අපි කරා
එකේසිට පහ දක්වා පූර්ණ සංඛ්‍යා ප්‍රතිදානය කිරීමට අදාළ ගැලීම් සටහන. එතකොට 1 2 3 4 5 වෙනකන් ගිහිල්ලා 6 වෙච්ච ගමන් නවතිනවා. අවස්ථා පහකදී සෙසුන් 5 දෙනෙකුගේ ලකුණු ඇතුළත් කළ පසු එම ලකුණු වල එකතුව වැඩිම අගේ අඩුම අගේ මතකයි අපි කලින් ඒව කරා. හරි. ලියන්න පුතේ අංක 1 අනුක්‍රමණ සහිත ව්‍යාජකයට අංක 2 වර්ණයේ සහිත. ඒ කියන්නේ පුතේ මේ ප්‍රෝග්‍රෑමින් පාඩමේ චූටා ලියන එක නවත්තන්නකෝ. චූටා ලියන එක නවත්තන්නකෝ. මේ ප්‍රෝග්‍රෑමින් පාඩමේ අපිට ලොකු කාලයක් ගියා මෙන්න මෙයා කරන්න. කවුරු කරන්නද? ෆ්ලෝ චාට්. පුතේ මේ ප්‍රෝග්‍රෑමින් පාඩම ඔයා පාසලේ හෝ වෙනත් පන්තියක ඉගෙනගෙන තියෙනවනะ. මේ ෆ්ලෝ චාට් වල අපි අනිවාර්යයෙන් ලොකු වෙලාවක් දෙන්න ඕනේ. මොකද ප්‍රෝග්‍රෑමින් පාඩමේ සම්පූර්ණ අත්විවරම වැටෙන්නේ මේ ෆ්ලෝ චාට් කියන කොටසේ. මේ ෆ්ලෝ චාට් කියන්නේ හරියට ආවෙ නැහැ කියලා කියන්නේ පුතේ ඒක ඔයාට අමාරු වෙනවා. පැහැදිලිද? මොකද ෆ්ලෝ චාට් එකක් නිර්මාණය කරගන්න එක තමයි අමාරු. සිවුඩ කෝඩ් එක ලේසි. ඇයි ඒ? ෆ්ලෝ චාට් එකේ විදිහමයි සංකේත ටික නැහැ වචන විතරයි. ඊට පස්සේ තුන්වෙනි එකට අපි දැන් පැස්කල් ප්‍රෝග්‍රෑමින් එක කරන්නේ. පැස්කල් ප්‍රෝග්‍රෑමින් වල හරිම ලේසි. දැන් මේක කරන්න ගියා වගේ වෙලා කාලයක් මේ දෙන්නට යන්නේ නැහැ. සිවුඩ කෝඩ් අපිට අද ඉගෙන ගන්න හැටි 150ක් විතර. පැහැදිලිද? හොඳයි. අනුක්‍රමණ සහිත ටියුට් එකේ ලියන්න. ටියුට් එක නැත්නම් පොතේ ලියන්න. අනුක්‍රමණ සහිත ව්‍යාජකයට වර්ණය සහිත ව්‍යාජකයට සහ පුනර්කරණය සහිත ව්‍යාජකයට. අනුක්‍රමණ සහිත ව්‍යාජකයට වර්ණය සහිත ව්‍යාජකයට පුනර්කරණය සහිත ව්‍යාජකයට. ඉංග්‍රීසි කියන පොතේ මේ අනුක්‍රමණ සහිත කියන්නේ sequence S E Q U E N C E. ඊට පස්සේ වර්ණය කියන පොතේ simple selection. කොහොමද සිවුඩ කෝඩ් අපි ඉංග්‍රීසියෙන්ම යන්නේ? මොකද දැන් සමහර වෙලාවට ඉස්කෝලේදී වගේ හෝ වෙනත් පන්තියකද මේක සිංහලෙන් උගන්වන්න පුළුවන්. නමුත් මම සිංහලෙන් උගන්වන්නේ නැහැ. ඇයි පොතේ දැන් අපේ ෆ්ලෝ චාට් වලින් පස්සේ ඊගා අපි වල සිවුල කෝඩ්නේ කියන්නේ ව්‍යාජකේතනේ. හරිද? මේ ව්‍යාජකේතේ අපි ඉන්ග්‍රීසියෙන් කරන්න ඕනේ අයියේ. මේ ව්‍යාජකේතේ තමයි අපි පැස්කල් කෝඩ් එකක් බවට නැත්තම් ප්‍රෝග්‍රෑම් එකක් බවට පරිවර්තනය කරන්න. එතකොට පුතේ පරිගණකයට අපි ප්‍රෝග්‍රෑම් කරනකොට සිංහලෙන් ප්‍රෝග්‍රෑම් කරන භාෂාවක් මේ වනතෙක් නැහැ. ප්‍රෝග්‍රෑම් කරන ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජස් තියෙන පුතේ ඉන්ග්‍රීසියෙන්. එනිසා අපි ඉංග්‍රීසි භාෂාව පාවිච්චි කරගන්න එක අමාරු වෙන්නේ නැහැ. මම අපි මොනවද ෆ්ලෝ චාට් අපි හදුවෙත් ඉංග්‍රීසියෙන් සිංහලෙන් එකක්වත් කරේ නැහැනේ. ඒ නිසා ඊට පස්සේ පොතේ සීක්වෙන්ස් සිම්පල් සිලෙක්ෂන් පුනර්කරණය කියන්නේ රිපිටේෂන් කියලා කියනවා. iteration කියලා කියනවා repetition කියලා කියනවා. හොඳයි. ඊට පස්සේ අපේ ටියුට් එකේ තියෙන පොතේ මෙන්න මේ විදිහට සංකේත කීපයක්. බලමු chat එකට ඇවිල්ලා. YouTube එකේ හොයන්න බෑ පොතේ. මගේ අර වෙනම ලින්ක් එකක් ගෙන්න ගන්න YouTube එකේ වාර හොයන්න බෑ. එක කරන්න බැරි වෙලා. ටියුට් එකේ මුල පිටුව පෙන්නන්නද?
මෙන්න ටියුට් එකේ මුල පිටුව ගැටලු විසඳීමට ප්‍රමණයක ලිවීම දැන් මේ සතිය තුල අනිත් ටියුට් එක මම එක දවසින් ඉවර කරනවා පොඩි පොඩි ටියුට් කීපයක් වර්ඩ් අනම්මන වගේ පාඩම් ටිකක් දීලා තියන්නේ එක දවසින් ඉවර කරන්න පුළුවන් කරලා ඊට පස්සේ ජූලි එක පටන් ගන්නවා उते आपके गैलीम सटाहन वाली तो वाट माँ मेंढ़ में वाके संकेत रिकार्ड की हुआ मत कहेंगे यदि मैं देने आपके आरंभ हुआ अवसान ये तो महिमा संकेत या इनपुट आउटपुट प्रोसेस डिसीशन फ्लो लाइंस कनेक्टर मेंढ़ में वे देना संकेत माला वाके आपके बाविता करा वाट मत कहेंगे यदि मत कहें थोड़े ये तो बोलूं उते මේ සංකේත වෙනුවට මෙන්න මේ වගේ වචන සෙට් එකක් භාවිතා කරනවා හරිද මෙන්න මේ වගේ වචන සෙට් එකක් භාවිතා කරනවා ඒ ව්‍යාජකේත වලටම පුතේ වෙන් වෙච්ච වචන ටික හරිද දැන් අපි ඔයාට මතකයි ගැලීම් සටහනක නම් පුතේ ආරම්භයට දැම්මේ මොකද්ද ස්ටාර් නමුත් ව්‍යාජකේත වල අපි ආරම්භයට දාන්නේ මොකද්ද පුතේ මේ බිගින් කියන එක ඊට පස්සේ අපි ගැලීම් සටහනේ අවසානයට දැම්මේ මොකද්ද? අපි ස්ටොප් කියන එක දැම්මේ. නමුත් අපි ව්‍යාජකේත තුල පුතේ අවසානයට දාන්නේ මේ end කියන එක. ඊට පස්සේ input එක නම් ගොඩක් සමානයි පුතේ. අපිට යම් කිසි දෙයක් ආදානේ input කරනවා නම් input කියන වචනේත් පුළුවන්, read කියන වචනේ ගන්න පුළුවන්, get කියන වචනේ ගන්න පුළුවන්. අපි යම් කිසි දෙයක් ප්‍රතිදානේ පිටතට පෙන්නනවා නම් අපිට output කියන වචනේ ගන්න පුළුවන් අපිට display කියන වචනේ ගන්න පුළුවන් අපිට show කියන වචනේ ගන්න පුළුවන් අපි යම්කිසි ක්‍රියාවලියක් දක්වනවා නම් පුතේ process කියන එක ගන්න පුළුවන් calculate කියන එක ගන්න පුළුවන් වර්ණයක් වර්ණයක් කියන්නේ මොකද්ද පුතේ තේරීමක් අපි දාන්නේ x කියන කෙනා විශාලයි හෝ සමානද 50ට වැඩිද ඕද නැද්ද අන්න ඒ වගේ තේරීමක් දානවා නම් පුතේ අපිට මෙන්න මේ වචන set එක ගන්න පුළුවන් if then else and if එක මම වෙනම පැහැදිලි කරලා දෙන්නම් පුතේ පුනර්කරණයේ ආකාර තුනයි for do while and while repeat until හරිද මෙන්න මේ දෙන්න ගැන මම වෙනවම කියලා දෙන්නම් හරිද මේ දෙන්න ගැන කියලා දෙන්න නම් මේ උඩ ටික අපි ඉවර කරන්න ඕන ඒ නිසා ටියුට් එක තියන අය ටියුට් එකේ මේ වචන යටින් ඉරක් දා ගන්න ටියුට් එක නැති කට්ටිය විනාඩි 3ක් දෙන්නම් ශනිකව මේ වචන ටික පොතේ හරි ඔයා ලියන වෙනම කොල සෙට් එකක් හරි වාගේ වෙනම පිළිවෙලකට හදපු ලිපි ගොනුව තුල ඉක්මන් කරලා දාගන්න මේ වචන ටිකත් එක්ක තමයි දරුවෝ අපේ ඉදිරි වැඩ කටයුතු තියන්නේ වගකීමෙන් කියනවා මේ ව්‍යාජකේත මම ඔයාලට ලේසිම පාඩම් බවට පරිවර්තනය කරනවා හොඳයි ඉක්මන් කරමු ප්‍රශ්න තියෙනවා නම් අහන්න
फाइबर पैकेज जाके अंदर कोटे यार दिए ना आओ आओ में पैकेज जी का दिए ना तो ते कमान ने हाइलाइट करने में ठीक है पीडीएफ के इधर का अंदर मागे आने खाता यात्रे नंबर है एक ना मैसेज जा दाला विंडोज के नावे अनम मन पाठ बट आधार ने प्रश्न इट पास देना लेना संख्या देखा कतुरात्तल पशु संख्या देखा कतुरात्तल पशु संख्या देखा कतुरात्तल पशु एम संख्या देखे संख्या देखा कतुरात्तल पशु एम संख्या देखे एम संख्या देखे एकत्व सेवीमट अदाल संख्या देखा कतुरात्तल पशु एम संख्या देखे एकत्व सेवीमट अदाल गैलीम सटहन सह गैलीम सटहन सह व्याज केतय गैलीम सटहन सह व्याज केतय लिया दक्वन्न होंदै मात एक करमु अरे संख्या देखा कैतुलात करा पास होते ये संख्या देखे एक तो क्रीम टा आधा है जूली मासे क्यूब टे का तीन ना संख्या देखा कैतुलात करा पास से ये मस संख्या देखे एक तो क्रीम टा आधा लगते गैलीम सराहना मत का नहीं दापी करा मकाद इस्लाम है सलाम है स्टार्ट इट पास से संख्या देखा अपने input two numbers as x y ඔන්න මම ආයි කියනවා මේවා මුලින් උගන්වනකොට හිටියේ නැත්තම් මේ ටික තේරෙන්නේ නැහැ එහෙමනම් මේ මුල්ටි කියලා රෙකෝඩින් ටික ඉල්ලගෙන බලන්න හරි ඉස්සලාම start ඊට පස්සේ input two numbers as x y සංඛ්‍යා දෙකක් ඇතුළත් කරනවා x සහ y කියලා අපිට ගානේ දීලා නැහැ නුපුතේ නිශ්චිත වශයෙන් මෙන්න මේ සංඛ්‍යා දෙක ඇතුළත් කරන්න කියලා එම ගානේ දීලා නැහැ අපිට ගානේ දීලා තියෙන්නේ මොකද්ද සංඛ්‍යා දෙකක් මොනවා හරි සංඛ්‍යා දෙකක් ඒ වගේ අවස්ථාවලදී අපි මොකද කරන්නේ සාමාන්‍ය ගණිතය කරනවා වගේම VGA පද දෙකක් ගන්නවා ඒක තමයි මෙතනත් කරලා තියෙන්නේ x සහ y කියලා සංඛ්‍යා දෙකක් ඉන්පුට් කරනවා ඊට පස්සේ මොකද මේකද කරන්නේ ප්‍රොසෙස් එකක් දානවා total සමානයි x ධන y කියලා ප්‍රොසෙස් එකක් දානවා total සමානයි x ධන y ඊට පස්සේ මොකද කරන්නේ ඩිස්ප්ලේ කරනවා total මේ කලින් කියලා දුන්න හේතුව මම ටිකක් වේගෙන් කරනවා ඩිස්ප්ලේ total ඊට පස්සේ ඔතේ මොකද කරන්නේ start කියලා පටන් ගන්නත් එක stop කියලා ඉවර කරනවා ඔතේ දැන් මෙන්න මෙයානේ flow chart එක මෙයා තමයි flow chart ගැලීම් සටහන දැන් අපිට මේ flow chart එක පරිවර්තනය කරන්න ඕන මොකක් බවටද pseudo code එකක් බවට දැන් මම
පළවෙනි ගානේ වාට ෆ්ලෝ චාට් එකයි සිවුන කෝඩ් එකයි දෙකම දුන්නට පුතේ දෙවෙනි ගානේ ඉඳන් ෆ්ලෝ චාට් එක නැතුව සිවුන කෝඩ් එක විතරයි දෙන්නේ මොකද ෆ්ලෝ චාට් එක අපි කලින් කරපු නිසා හරිද හොඳයි දැන් පුතේ ෆ්ලෝ චාට් එක මෙන්න ස්ටාර්ට් කරනකොට පුතේ අපි සිවුන කෝඩ් එකේ දාන්නේ මොකද්ද begin ඊට පස්සේ input 2 numbers input කියන වචනේ හැමම අපිට ගන්න පුළුවන් හැබැයි පොඩි දෙයක් තියෙනවා ඒ input කියන එක පුතේ මේ begin කියන කෙලින්ම ගන්න බෑ හරිද ඊට චුට්ටක් එහාට පන්නලා ලියන්න input 2 numbers as xy input 2 numbers as xy ලියන්න එක පොඩ්ඩක් බලන්න ඔන්න අපි දැන් මේ පියවර හරි ඔන්න මෙයා මෙන්න ලිව්වා ඊට පස්සේ මොකද්ද අපිට තියෙන්නේ process එක total සමානයි x ධන y ඔන්න එහෙනම් එයත් ලිව්වා ඊට පස්සේ මොකක්ද තියෙන්නේ අපිට display total එහෙනම් පුතේ ඔන්න එයත් ලියනවා display total දැන් පුතේ අපි begin කියලා ආරම්භ කරමු දැන් start කියලා ආරම්භ කරපු එක stop කියලා ඉවර කරනවා නම් දරුවනේ begin කියලා ආරම්භ කරපු එක මොකක් කියලාද ඉවර කරන්නේ end එකත් සමග නැවතීමේ තිතකින් අපි ඉවර කරනවා මේ begin එක සහ end එක පුතේ එකම මට්ටමකින් එන්න ඕන begin එකයි end එකයි එකම මට්ටමකින් ඊට ඇතුළේ තියෙනවා ටික පුතේ තව මට්ටමකින් දැන් ඔයාලා මෙහෙම ඉරි ගහන්න එපා මම මේ පළවෙනි එක ඉරි ගහලා පෙන්නුවේ පුතේ start එක වෙනකොට begin වෙනවා මෙයා මෙහෙමමයි වෙනසක් වෙන්නේ නැහැ දෙවෙනි එකනත් එහෙමයි තුන්වෙනි එකනත් එහෙමයි අවසානයේ පුතේ stop එක වෙනකොට end එක එනවා ඔයාට මතකද ඔයා මට මේ ගැලීම් සටහන් වල උත්තර chat එකට දානකොට මේ විදිහට එව්වත් මම ඒකයි කියපු පුතේ මේ පාඩම මම මේ දැන් නෙමෙයි උගන්වන්නේ මීට කලින් උගන්වලා තියන්නේ දැන් මම ඔයාට theory එක කියලා දෙනවා විතරයි මේක ඉතාමත් ලේසියි ඈ හොඳයි දා ගන්න මෙයා සර් ටෝටල් කියන තැනට process කියලා දාන්න නැද්ද නේද එහෙම දාන්න බෑනේ process සමාන x තැන y දාන්න බෑනේ පුතේ මේවා මාරු කරලා දැන් අපි පුතේ අපි ඊගාව අරමුණ මෙයා කම්පියුටර් ප්‍රෝග්‍රෑම් එකක් අපි මෙයාව කම්පියුටරේ ටයිප් කරාට පස්සේ software එකක් වෙනම හැදෙනවා ඒ software එකක් software එකක් හදන්න නේ පුතේ මේ පාඩමේ කියලා දෙන්නේ හරිද software එකක් හැදුනට පස්සේ අපිට පුළුවන් ඒ software එකට සංඛ්‍යා දෙකක් ඇතුළත් කරාට පස්සේ ඒ software එකෙන් ඒ දෙක එකතු කරලා දෙනවා අපිට එතකොට මේ එක තැනක් හරි වැරදුනොත් ඒ කියන්නේ පුතේ දැන් අපි මේ pseudo code එකනේ pascal කරන්නේ pascal code එකක් බවට පරිවර්තනය කරන්නේ එක තැනක් හරි මෙතන වැරදුනොත් අපේ software එක අපේ program එක run වෙන්නේ නැහැ අපි පාවිච්චි කරන්න පුතේ අපේ මෙන්න මෙයා Pascal programming language Pascal programming language හොඳයි link එක මම එවන්නම් මට පොඩි වෙලාවක් දෙන්න අද එකත් එක්කම දාලා වැඩිගේ recording ගොඩක් තියෙනවා හිර වෙලා මයි ටික දා ගන්න ඕන. හරි මේ පන්තියේ record එක දාන්න. නශාත්මා උත්තරේකුත් දෙවල තියෙනවා නේම. නශාත්මා මට මැසේ මේ ඊයනේ recording එක දා ගන්න බැරි වුණා ඊ එකයි ගිය සතිය එකයි. අද දාන්න මම. සර් අනුක්‍රමණ සහිත ව්‍යාජකයේදී හැඳින්නුවේ නැහැ. අනුක්‍රමණ සහිත ව්‍යාජකයේදී හඳුන්වන්න දෙයක් නැහැ. මම මතකයි නේද අනුක්‍රමණ සහිත ගැලීම් සටහන් කලින් හැදින්නුවා අන්න ඒකම තමයි එහෙනම් ඒකයි වෙනම හැදින්වීමක් අවශ්‍ය වෙන්නේ නැහැ මතකයි අපි අනුක්‍රමණ සහිත ගැලීම් සටහන් කරා ආන් යාම තමයි අපි ඕනනම් ඒක ලියාගමු ඒක එහෙම ලොකුවට අවශ්‍ය වෙන්නේ නැහැ
ඉවරයි නේද? තව විනාඩියක් දෙන්න. संख्या तुनाक कैतुलात कल पसु संख्या तुना के तुलक कल पसु एम संख्या तुने एकत्व सेवी मट अदाल गैलीम सटहन सह व्याज केते निर्माणे करन उत्तर इंग्लिश मीडियम क्लास है पटांगा तने पुते मेरे साथ ही पटांगा अंडे तमा इन्हें
දිලින් දිල්මිය මල්කා හරේ ඉරුෂාන් උදේෂිත හරේ रेश्मा हरे नशात्मा अश्विनी हरे हरुषि जयशेखर हरे दिलशान निशार हरे हवीशा हरे हवीशा हवीश देने चतुर प्रभाषर हरे रोनाल सहस हरे मारिया निशाली हरे सचिन कविशा हरे आराधी हरे अभिषेक पेरेरा हरे इसिंधु हरे चमोद हरे हेलो मजा मैं आधे भाला देना लिखा है अब उन्हें ना एंड पूरा मत मैं क्लास से तीन ना आधे क्यों लगा गया था ओ हाई दियो रे बा ओ आधे क्या ना बहुत अलग तीन हो गया
නෑ හැබැයි පොට දිනියම යන අර ඩොනල් මහත්තයා වුණ මාත් එක්ක හිටව ට්‍රැෆික් වලදී හා 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 මම හරි හරි මම දෙන්න මම හරි මචං හරි තියෙන කවිෂ තත්සර හරි කවිෂ තත්සර හරි මනීෂා නෙක්මිනි හරි अंजलि उदानी हरे मलिक हरे गायत्री हरे सहन हरे अरे गुड़का उत्तर तीना अदे नेक्मी हिमाया अदे नेक्मी हशनिका इन अदे डेक के रहने नेक्मा हिरुनी नेक्मा हिरुनी हरी अनुज हरी अदे अभी साक्षात्कार करूँगा मैं प्रश्न है क्या वो ब्याज के त्याग किया नहीं किया ला ब्याज के त्याग किया ला क्या नोटे अभी අපේ පැතින්න වෙලාව මාරු වෙච්ච කොහෙද? කොහර නම් අප්‍රේල් වල නේ කෑ ගහන්න ඕන මේ දැන් තමයි කෑ ගහන්නේ. එහෙනම් නේද? හරි. මෙතන දැන් අපි මේ තියෙන පොතේ ව්‍යාජකේතය යන්නේ. ව්‍යාජකේතයේ අන්තර්ගත වෙන්නේ සාමාන්‍ය පැස්කල් කෝඩ් එකක වගේම කෝඩ් එකක්. හැබැයි පුතේ ඊට අදාළ සංකේත අනම්මනම් මොකුත් අන්තර්ගත වෙන්නේ නැහැ. අර රෆ්ලි මේකේ කෝඩ් එක තියෙන්නේ. ඒ නිසා පුතේ මේකට අපි ව්‍යාජ කේතය කියලා කියනවා. ඒ කියන්නේ ප්‍රෝග්‍රෑම් කෝඩ් එකම නෙමේ ඒහා සමාන ස්වරූපයෙන් සමාන කෝඩ් එකක් නිසා. හරිද? එතකොට සංඛ්‍යා තුනක් නේද තියෙන්නේ? संख्या तुनक में එතකොට ඉස්සල්ලාම start ඊට පස්සේ input tree numbers as මන් දානම් abc කියලා දැන් ඔයා සමහර විට xyz දාන්න පුළුවන් ඒක ගැටලුවක් නෑ ඔයාට කැමති පහසුම තුනක් දාන්න ඊට පස්සේ පොසේ total සමානයි A දන B දන C අපි දැන් මේ මාස ගානක උගන්නපු කොටසක මේ එක ඊගා පියවරක් නම ඔයා අදාව නම් අනිවාර්යෙන් අදාපු දරුවට මේක තේරෙන්න ඕන ඒ විදිහට තමයි උගන්වන්නේ දැන් දිගට මාක් වයට ගොඩක් හොඳට තේරේ අදාපු දරුවෙක්ට යම් කිසි මට්ටමකට හරි මේක තේරෙනවා ඈ ඊට පස්සේ display total display total ඊට පස්සේ start කියලා පටන් ගත්ත එකේ stop එක ඊට පස්සේ උදේ අපි ව්‍යාජකයේ දෙනමු start වෙනකොට අපි ලියනවා මොකද්ද begin ඊට පස්සේ input tree numbers as abc input tree numbers as abc ඊට පස්සේ total සමානයි
A धन B धन C इधर बस से डिस्प्ले टोटल मटिका क्वेगे किया गया ना तरह वैंडे पे आ एंड मैं वहाँ कालिंग किया ना दूना हिंदे मैंने मैं विधि टेलने हरी है हरी दागर ने कैटलॉग तीनों ना हाँ दागर ने अंदर दें अपने मैं आवश्यक बिन ने फ्लोचार्ट का आवश्यक बिन ने यहाँ किसी संकीर्ण गाना का उत्तम फ्लोचार्ट दें ना शक्ति प्रबोध उत्तरे की अंदर बैठूँगा ना नानी मरे कॉल लेकर आवाज़ शक्ति मैं मांगे था ना मांगे आ रहे हैं ना तो मैं बिना दिले हम सा ये वाके की पते रखता हूँ ये वाला दीना उत्तर एक ना पते इधर लमा इन्नो ने एकसी है हत्या हतरा किन्नो दे तेरे इधर लोग एकसी है हत्या हतर में चट्टे कर दानों कोटे एक पार्ट डोन 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 कर पाले आट ने इधर कोटे एक आधे का मांगे आ रहे हैं पुलवा तरावें डे पा मारते अरे लिया निकाल का ना संख्या देखा कैथुलात कल पशु 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 एमा संख्या देखे संख्या देखा कैथुलात कल पशु एम संख्या देखे एकत्व सह एम संख्या देखे एकत्व सह एम संख्या देखे एकत्व सह सामान्य अव्यय एकत्व सह सामान्य अव्यय प्रतिदाने क्रीमट अदाल पुते दा रूप है मा उलाक ना कैडी कैडी पेन ना ने द मुदा टा है ना पहली लो पेन ना मामे फोन ने के बेलू एक है एकत्व सह सामान्य अव्यय प्रतिदाने किरीमट अदाल प्रतिदाने किरीमट अदाल गलीम सटान कैमती ना गलीम सटान आदान ने लेकिन वाट एक पार्ट उत्तरे करना मारू ना गलीम सटान दागतर कमक ने मां किलीम ब्याज कहते थे ना अदाल ब्याज कहते निर्माणे कराने चा नियम है क्या लगता है उत्तरे वाला तारुषी जाय से करे नियम दिल नी दिल में उमाल का नियम मतलब ये दिमाग पे रहसे में रिकॉर्डिंग का दान ना ये दिमाग पे रहसे में रह जगह में हमारा फिल्म में बांध से टुना इधर बस से हमारे क्यों पांदर एकाए गाना क्यों रहना पड़ता मतलब रिकॉर्डिंग का दागन नाम तक होना इतने का मांगर नेटफ्लिक्स पे के जगह तो मैं दावस टिके में निकांग इन नौना फिल्म में बालने के दमाई कराने दें निकांग एकड़ ऐप बही बिला वगे नशात्मा नेमा उत्तरे हरे वाले हैं मेरे गाने पे वाले से लाइव भाग कर लाइन दे देंगे अभी टाइम कराने लाइव भाग अपने हैं अभी तो कितना आंचन हरी मतलब मांग वेला कटो नाम की ने के समारा काटी एक गाना खाते ने के बाद आवत दान ने बाद आवत कर गाने पे
इरुशान उदेशिक हरे सर मैं नाम किए ना लगाएं क्या बेटे मैं गाना खाता हूँ दर्द बहेम ना इतना निपाय मतलब एक पांकर हैं निव्यादि संजना अट उत्तरे कर देना मदाय करे इनपुट टू नंबर्स इतना प्रोसेस देखा के ना मैं एक आक्टम है बोलते टोटल समान है एक्स डन वाई अभी यहाँ निकटवो सह सामान्य के ने इडवा से तावे का के ना एवरेज एवरेज समान है टोटल बदी में देखा दिया ला इतना उड़ा डिस्प्ले करना टोटल एंड एवरेज खाली मुगान ने पाठ आगे वाला लिंक टिक ओपन मारा हताई आटे नंबरे नहीं लगाना बिंदु आ हताई आटे नंबरे नहीं लगाना उत्तर संख्या සමාරිට අලුතින් කීප දෙනෙක් ඇවිල්ලා ඉන්නවා නම් එයාලට පොඩ්ඩක් වැඩි අවුල යන්න පුළුවන් නේ සියල්ලම ගැන හිතලා මම ආපහු ෆ්ලෝ චාට් එකට එන්නම් ගැටලුවක් නැහැ හොඳයි ස්ටාර්ට් ඊට පස්සේ පොතේ ඉන්පුට් 2 numbers as
xy දරුව මං චුට්ටක් මේක වේගෙන් කරනවා ඇයි ඒ වේගෙන් කරන්න මං කලින් මේ ඔක්කොම කරා මුලින් ඉඳන් ඈ ඒ නිසා මං චුට්ටක් ඒක වැඩි කරනවා මොකද අද මේකේ ලොකු කොටසක් ඉවර කර ගන්න ඕන ඊට පස්සේ පුතේ total සමානයි x ධන y average සමානයි total බෙදීම 2 डिस्प्ले टोटल एवरेज स्टार्ट के लिए पटांग करते स्टॉप के लिए करना मेकम परिवर्तने व्याज के बट स्टार्ट के नोट बिगिन හරිද මෙයාන මෙයා මේක නොසල ගන්න ඊට පස්සේ input two numbers as මොකද්ද xy ඊට පස්සේ පොතේ process දෙකක් තියෙනවා එකක් තමයි total සමානයි x ධන y අනෙත් එක තමයි average සමානයි total බෙදීම 2 total බෙදීම 2 ඊට පස්සේ display total comma average begin කියලා පටන් ගන්නත් එක end එකත් එක්ක ඉවර කරනවා පැහැදිලි නේද තේරුණා නේද දැන් ආට කියන මේක අමාරුයිද මේව අමාරු නෑ මේව ඉතාලම ලේසි දැන් සාමාන්‍ය සිලබස් එකේ තියෙන අමාරු පාඩම තමයි මේක අපේ සිලබස් එකේ තියෙන අපි කරන පාඩම් වලින් අමාරු පාඩම තමයි ප්‍රෝග්‍රෑමින් පාඩම නමුත් මේක ඉතාලම ලේසි ය संख्या तुना कैतुला कल पशु संख्या तुना कैतुला कल पशु संख्या तुना कैतुला कल पशु එම සංඛ්‍යා තුනේ එම සංඛ්‍යා තුනේ එම සංඛ්‍යා තුනේ එකතුව සහ සාමාන්‍ය අගය එම සංඛ්‍යා තුනේ එකතුව සහ සාමාන්‍ය අගය එකතුව සහ සාමාන්‍ය අගය සෙවීමට අදාළ ශක්මය කියන සැරින් උත්තර දෙලේ එවලා ඉවරයි අදාළ ව්‍යාජකයේදී නිර්මාණය කරන්න දිර්ශානිශාර සංඛ්‍යා තුනක් දුන්නේ පුතේ සංඛ්‍යා තුනක් යන් සංඛ්‍යා තුනක් සංඛ්‍යා දෙකක් නෙමෙයි संख्या तुना कैतुला कल पशु एम संख्या तुने एक सह सामान्य अगय दिल नियम का नशात्मा नियम सहन संकल्प इरुषानुदेशिक काविंद्या दिलशानी कविदु गीतांजन रेश्मा रुणान सहस चतुर कलहार
हरोशी जयशेखर संबंध कर संपूर्ण कर දෙමාපියන් දැනුවත් කරා ඒ නිසා අද සිට බලලා මම ඉවත් කිරීම සිද්ධ කරනවා ගෲප් එකෙන් ඉවත් වෙලා තියෙනවා නම් පොඩ්ඩක් බලන්න ඇයි කියලා විශේෂයෙන් අපේ මේ ඩිප්ලෝමා පාඨමාලාවේ දරුවන් ඉන්නවා ඒ වැඩ ටික සම්පූර්ණ වෙලා තියෙන්න ඕන ඔව් ඒ නෝට් ටික ටියුට් සම්පූර්ණ කරපුවා සියල්ලම මට එවන්න ඕන अरे नोट कंप्लीट करने टीका काले करना गैटलू अपना एक काले करके ना मत संपूर्ण करने निकांग वही ग्रुप पे लेना आयो ना युवत करना ये वाके आये तो मावे लिंक शेयर कर लाना मना कर लो पांती बीसो ना डरने मांगे का ये मुझे दोबारा ते के कथा कर ले वाटर ने दिमाग पे आंगो में केलिंग धन्यवाद करे जब किसी गैटलू अप तीनों ना मत कथा करना चाहिए करने दे अरे अभी एमओ एडिट है कौन बोलते हैं इस्लाम बिगिन इड पास बोलते हैं संख्या किया दबे अतुलत कराने तब वाट एक पार्ट में एक हदागन ना हमारो ना एक पार्ट सिवड़ कोड के टेन हमारो ना इसे गैटलोग ना में फ्लोचार्ट का हदागन ना फ्लोचार्ट के सिवड़ कोड का बहुत परिवर्तन कराने गैटलोग ना संख्या तुनाक में है ना इनपुट थ्री नंबर्स S अभी गाते x y z के लगा मु input three numbers as x y z करने इधर बस हम करते करने को थे total समान आए x दाना y दाना z average समान आए total बेटी में तूने इधर बस हम बोलते हम करते करने display टोटल कोमा एवरेज इधर बात से बिगिन किया लगाते क्या एंड किया ला इवर करना मैंने मैच चला पहले लेने इधर गाना पहले लेने इधर अदर इधर बात से मैं रटा हुए अबे ड्यूटी के तीन टीम आठ सांपोर्ट कराने को लगा
කොමාව තියෙන තැනට ඇන් දාන්න බෑ දෙකේ ආ පුළුවන් 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 එක දාන්න පුළුවන් ඈ ඒ කියන්නේ දැන් ඒ දරුවෝ ප්‍රශ්නයක් අහනවා මේ ඩිස්ප්ලේ ටෝටල් කිය ඇවරේජ් කියන එකට ඩිස්ප්ලේ ටෝටල් ඇන් ඇවරේජ් කියලා දාන්න පුළුවන්ද කියලා අහන්නේ ගැටලුවක් නෑ දාන්න පුළුවන් ඈ එහෙම දාන්න පුළුවන් මොකද අපි ව්‍යාජකයේ දයන් කරන්නේ එතකොට මේ ව්‍යාජකයේ දය තුළ පොඩ්ඩක් එහෙමයි වුණා කියලා ප්‍රශ්නයක් නෑ හැබැයි පැස්කල් වල පොඩ්ඩක්වත් එහෙමේ වෙන්න බෑ පොඩ්ඩක් හරි එහෙමේ වුණොත් එහෙම ප්‍රෝග්‍රෑම් එක වැඩ කරන්නේ නැහැ අපි යමු ඊගාවට හරි ටියුබ් එක ගත්තේ නැති අය පොඩි අරගෙන ටියුබ් සම්පූර්ණ කරගන්න නැත්නම් සටහන් අපිලි වෙලයි වර්ණයේ සහිත ව්‍යාජකයද මම ඒකල කිව්වේ දැන් අපි සාමාන්‍ය මොකද්ද ගැලීම් සටහන් කරන්න අපිට අනුක්‍රමණ ඉවර කරන්නම දවස් දෙකක් තුනක් ගියා මම ඒකයි කියන්න පුතේ අපි දැන් අත්තිවාරම ෆවුන්ඩේෂන් එක දාලා ඉවරයි අපිට දැන් ඉතුරු වැඩ ටික කරන්න තියෙන්නේ මේක අපිට දවස් දෙකක් යන්නේ මේ ඔක්කොම ටික ඉවර කරන්න අපිට මේ සතිය තුළම පැස්කල් පටන් ගන්නත් පුළුවන් ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් එක පටන් ගන්නත් පුළුවන් ඈ අපි ඒක නම් අමාරු හරිය දැන් ඉවර කරලා තියෙන්නේ දැන් ලේසි හරිය තියෙන්නේ හොඳයි වර්ණයේ සහිතයකේ චුටි නෝට් එකක් දාගමු වර්ණයේ සහිතයකේ දාගන්න නෝට් එක වර්ණයේ සහිත ව්‍යාජකයේත මෙහිදී ව්‍යාජකයේතය මෙහිදී ව්‍යාජකයේතය මෙහිදී ව්‍යාජකයේතය තුල සරල තේරීමක් සිදු වේ. එහෙනම් නැත්නම් වර්ණයක්. මෙහිදී ව්‍යාජකයේතය තුල සරල තේරීමක් සිදු වේ. ව්‍යාජකයේතය තුල සරල තේරීමක් සිදු වේ. අද ඒ ඇති වරන් ඇතුළ දාන්න yes no less yes no less සරල තේරීමක් සිදු වේ වරහන් ඇතුලේ yes no less yes no less සරල තේරීමක් සිදු වේ yes no less Yes, no, less. මද. මේක චුට්ටක් තේරුම් ගන්න තියෙනවා. ලියකට ගානක්. පොතේ ලියන්න එක. පොතේ ලියන්න. ටියුට් එක මට වෙනම සම්පූර්ණ කරලා එවන්න. गणितीय विषय सदहा गणितीय विषय सदहा गणितीय विषय सदहा लखनऊ अतुलाकल पशु गणितीय विषय संदहा लखनऊ अतुलाकल पशु एम लखनऊ
එම ලකුණු 50 හෝ 50ට වඩා වැඩි නම් ගණිතයේ විෂය සඳහා ලකුණු ඇතුළත් කළ පසු එම ලකුණු 50 හෝ 50ට වඩා වැඩි නම් පාස් ලෙසද පාස් ලෙසද 50ට වඩා අඩු නම් 50ට වඩා අඩු නම් නාය මොලේ දැන් කියනවා ගණිතයේ විෂය සඳහා ලකුණු ඇතුළත් කළ පසු එම ලකුණු 50 හෝ 50ට වඩා වැඩි නම් පාස් ලෙසද පාස් මෙන්න පාස් P A W S පාස් ලෙසද පනහට වඩා අඩු නම් පනහට වඩා අඩු නම් පනහට වඩා අඩු නම් ෆේල් ලෙසද පනහට වඩා අඩු නම් ෆේල් ලෙසද ෆේල් ලෙසද ප්‍රතිදානේ කිරීමට අදාළ ෆේල් ලෙසද ප්‍රතිදානේ කිරීමට අදාළ ෂා නියමයිනේ දිල්මි ඔමල්කා අභිෂේක් අභිෂේක් පෙරේරා ගාන කියන්න කලින් උත්තරය වෙලා හරි සතුටුයි ප්‍රතිදානය කිරීමට අදාළ ගැලීම් සටහන සහ ව්‍යාජකයේදී නිර්මාණය කරන්න කිරීමට අදාළ ගැලීම් සටහන සහ ව්‍යාජකයේදී නිර්මාණය කරන්න හොඳයි ඔතේ අපි කොහොමද කරන්නේ මතකයි නේද අපි කලින් කියලා දුන්නා ඉස්සල්ලාම ස්ටාර්ට් ඊට පස්සේ ඉන්පුට් කරනවා ගණිතයේ ලකුණු ඉන්පුට් maths mark as ඉන්පුට් කරනවා ගණිතයේ ලකුණු x කියලා ඊට පස්සේ පොතේ අපි බලනවා මේ ගණිතයේ ලකුණු එහෙම නැත්නම් x කියන කෙනා දැන් අපි ගාණ දීලා තියෙන මොකද්ද 50 හෝ 50ට වඩා වැඩි නම් 50 හෝ 50ට වඩා වැඩි නම් x කියන කෙනා වැඩි හෝ සමානයි නම් විශාලයි හෝ සමාන නම් 50ට වැඩිය පාස් එහෙම නැත්නම් ෆේල් හරි අපි එහෙනම් ලියනවා මොකද්ද මම කලින් කියලා දුන්නේ වෑ if x විශාලයි හෝ සමානද 50ට වැඩිය කියලා පුතේ මෙතනදී තේරීමක් දානවා yes පැත්ත සහ no පැත්ත yes නම් අපි මොකද කරන්න පුතේ display කරනවා password මට waiting කරන් යන කලින් මේවා කරපු නිසා ඊට පස්සේ මේක no නම් අපි display කරනවා මොකද්ද fail ඊට පස්සේ start කියලා පටන් ගන්නත් එක stop කියලා අපි ඉවර කරනවා else end if මේක එක පාට මෙහෙම ලිවට වට තේරෙන්නේ නැහැ මේ ගානත් එක්ක යන එතකොට පැහැදිලි වෙනවා ඈ අපි start වෙනකොට begin කියන එක ලියනවා ඊට පස්සේ input maths mark
as x. Input max mark as x. ඊට පස්සේ පොතේ අපි බලනවා if මොකද්ද x කියන කෙනා විශාලයි හෝ සමානයි 50ට වඩාද then පැහැදිලි නේද පොතේ if x විශාලයි හෝ සමානද 50ට වැඩිය. ඒ කියන්නේ පළවෙනි ඉස්තරට අපි දාන්නේ මොකද්ද logical text එක. පළවෙනි ඉස්තරට මොකද්ද දාන්නේ logical text එක. හරිද? පළවෙනි ඉස්තරෙන් පස්සේ පොතේ මොකද්ද පල්ලෙහාට අපි දාන්නේ අපි ඉස්සල්ලාම පුතේ දැන් මේ මෙතන දානවනේ if x විශාලයි හෝ සමානද 50ට වඩා කියලා then ඊට පස්සේ අපි දාන්නේ පුතේ මේ කොන්දේසිය සත්‍ය වෙන එක තමයි ඉස්සල්ලා දාන්නේ. ඒ කියන්නේ මේ කන්ඩිෂන් එක yes කියන එක තමයි ඉස්සල්ලා දාන්නේ. මොකද yes එක මොකද yes එක පුතේ display pass එහෙනම් then display pass පුතේ මෙයා ලියනකොට අපි මෙයාව ලියන්න ඕන චුට්ටක් එහාට කරලා එකෙන් දැන් begin එක end එක එක ලයින් එකේ මේ ටික එක ලයින් එකේ if එකේ ඇතුලේ වැඩ කරන ටික චුට්ටක් එහාට කරලා ලියන්න. හරිද? එහෙනම් පුතේ display pass මේ පළවෙනි ඉස්තැනට දාන්නේ මොකද්ද? logical text එක true කියලා එන ටික. ඒ කියන්නේ සත්‍යයි කියලා එන ටික. පුතේ පළවෙනි එකට සත්‍යයි දානවා නම් දෙවෙනි එකට මොකද්ද දාන්නේ? logical text එක අසත්‍යයි. ඒ කියන්නේ පුතේ මොකද්ද? if x විශාලයි හෝ සමානද 50ට වඩා then display pass. එහෙම නැත්තම් මොකද්ද ගන්නෙ? else. එහෙම නැත්තම් else මොකද්ද පුතේ ගන්නෙ? දැන් අපි yes පැත්ත ලිව්වනේ මේ yes පැත්ත උන display pass. එහෙම නැත්තම් මොකද්ද? display fail. එහෙම නැත්තම් අපි ගන්නවා display fail. හරිද? එතකොට පුතේ මේ පල්ලෙහා ඉස්තැනෙන් මොකද්ද ලියන්නේ? logical text එක false කියන අවස්ථාව තමයි අපි මෙතනින් ලියන්නේ. ඒ කියන්නේ අසත්‍ය අවස්ථාව. මෙන්න පුතේ වර්ණය තුල එන ආකෘතිය. හරිද? මේක short note එකක් දාගත්තත් පාඩුවක් නැහැ. ඊට පස්සේ පුතේ if කියලා අපි දොරක් ඇරියා. if කියලා අරින දොර පුතේ අපි මේ වැඩේ වුණාට පස්සේ end if කියලා වහන්න ඕන. ඊට පස්සේ පුතේ begin කියලා අපි දොරක් ඇරියා. ඒ begin කියලා අරින දොර අපි end කියලා වහන්න ඕන. හරිද? මම අද මේකෙන් පස්සේ රෙකෝඩින් ටික දාන්න. මම හිතන මේක පැහැදිලි වෙන්න ඇති කියලා, තේරෙන්න ඇති කියලා. දැන් මම සරලව පැහැදිලි කරේ. චුට්ටක් වේගෙ වැඩි කරා. මේවා මම කලින් කියලා දීලා තියෙන නිසා. හරිද? එහෙනම් දාගම් මෙයාව. මෙන්න මේ ආකෘතියත් එක දාගන්න. මෙන්න ආකෘතිය. අපි ව්‍යාජකයේද තුල වර්ණයක් සටහන් කරන්න පුතේ if then else end if. if එක දැම්මට පස්සේ අපි දාන්නේ logical text එක. ඒ කියන්නේ මොකද්ද? තාර්කික ප්‍රකාශය ලොජිකල් ටෙක්ස්ට් එක තාර්කික ප්‍රකාශය ඊට පස්සේ පුතේ then කියලා එකක් දානවා then එක ඊට පස්සේ else කියලා එකක් දානවා ඊට පස්සේ end if කියලා එකක් දානවා මෙන්න මේ විදිහට හොඳයි ඉක්මන් කරමු
कैमरा विनाशकुण मार पेहदी मट पेन लावटते तदटते पेन मे मगे मे दिन लाइट सराय सर लाइट सर मे फोन डिस्प्ले का लावट पेन सर की अकूर अय अकूर आवल नोकिया क्या अकूर कहता है किया पैर दिल्ली देखिए लॉजिकल टेक्स्ट तार्किक प्रकाश पास्ते पल्ले हाइके दाने लॉजिकल टेक्स्ट एक ट्रू एक तार्किक प्रकाश सत्यन इट पास एल्स लॉजिकल टेक्स्ट फॉल्स असत्यन इट पास इफ के अभी एंड इफ के
හරි එහෙනම් මේ අදට මෙතනින් නතර කරමු ලබන සතිය අපේ නම් සුබුරුත් පාඩේ හම්බෙන් පාන්දර පන්ති මාලාවෙන් ළමයි 200ක් විතරේට 140ක් විතර ඉන්නේ හරිෂෝ මේ අන්තිම වෙනකන් ඉන්නේ ඕක මට ඒ දෙමාපියන් සේමද කියා ගන්න අමතකුණා පස්සේ කියන්නම් ඒක හැබැයි නෝට් එක සම්පූර්ණ කරලා ආවේ නැත්නම් අනිවාර්යෙන් ගෲප් වලින් ඉවත් කරනවා වෙන පන්තියක් හොයා ගන්න එහෙනම් මෙතනින් නවත්තනවා සියලු දෙනාට උදේ ආයුබෝවන් බුදු සරණයි සුබ දවසක් වේවා නැවත වතාවක් අපේ පන්තියක් තියන්නේ බදාදා දින තියෙනවා තීරි පන්ති ටික